नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनोरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ කුඩා නෙළුබෑව ගැමුණු විද්‍යාලීය ක්‍රීඩාංගණයේ ඉඳලා මේ සූදානම් වෙන්නේ සම්බුදු සුවඳ වසාන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවකට ඔබ සියලු දෙනා ශ්‍රවණය කරන්නට. පින්වත්නි, මේ ධර්මදේශනා මාලාව ධර්මදේශනා 75කින් සමන්විත ධර්මදේශනා මාලාවක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවට නොයෙක් තැන් තැන්වල වැඩම කරලා අපි බොහෝ දෙනාට හිතසුව පිණිස යහපත සැපේ පිණිස ධර්මයේ දේශනා කරලා ඒ ධර්මදේශනා ලෝකේ බොහෝ දෙනෙකුට ශ්‍රවණය කරන්නට පුළුවන් වෙන විදිහට, දකින්ට පුළුවන් විදිහට අපි විකාශනය කරනවා ශ්‍රද්ධාරූපවාහිනිය ඔස්සේ. ඉතින් අද දවසේ අපි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උත්තරීතර ධර්මය සාකච්ඡා කරන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්වත් පිරිස බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහිච්ච, බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැහිච්ච, ශ්‍රාවක සංඝරත්නය මුණ ගැහිච්ච පිරිසක් හැටියට අතිශයින්ම වාසනාවන්ත පිරිසක් බවට පත්වෙච්ච පිරිසක් හැටියට තමයි මේ මොහොතේ කාලය ගත කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ඉපදෙන මැරෙන ස්වභාවය කරගත්ත, සසර දුකින් පීඩා විඳින ඒ සියලු ලෝ සතුන්ට ධර්මයක් දේශනා කරනවා. ඒ ධර්මය තුළින් සැප ලබන අදහසෙන් දෙව්මිනිස් ප්‍රජාවම සියලු සත්වයින්ම අමා මහ නිවනට පමුණුවන අදහසෙන් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා.
ඒ දේශනා කරද්දි පින්වත්නි ප්‍රඥාවන්ත උදවිය විතරක් මේ ධර්මය අහලා දැකලා පුරුදු කරන අය විතරක් මේ ධර්ම මාර්ගයෙන් ප්‍රතිඵල ලබලා තමන්ගේ ජීවිතේ යහපත් කරගන්නවා සැපවත් කරගන්නවා. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්ඳ ඒ වගේම දරන්ඳ ඒ වගේම ඒක පුරුදු කරන්ඳ ලැබෙන්නේ කලාතුරකින් පිරිසකට. හැමදාම මිනිස්සුන්ට බණ අහන්ඳ ලැබෙන්නේ හැමදාම මේ වාසනාව නෑ. ඉඳහිට තමයි මේ වාසනාව ලැබෙන්නේ. ඒ ලැබුණ අවස්ථාවෙත් අපි ප්‍රයෝජනයේ ගත්තේ නැත්තං අපිට ආය ආයෙත් ඉපදෙන මැරෙන සසරේ ආය ආයෙ යන්ට වෙනවා. ඉපදෙන මැරෙන සසරේ ආය ආයෙ යන්ට වෙනවා. ඒ නිසා මේ පින්වත් පිරිස හොඳට මේ කාරණේ දැකලා හොඳට මේ කාරණේ නුවණින් විමසලා අපි උත්සාහ කරන්න ඕනේ මේ ඉපදෙන මැරෙන සසරෙන් නිදහස් වෙන්න. පින්වත්නි ධර්මදේශනා හැම එකකදීම අපි මතක් කරනවා මේ ඉපදීම දුකක් කියලා. ඒ ඉපදීම නිසා මේ සියලු දුක් හටගත්තා කියලා. එතකොට පින්වත්නි යම්තාක් මේ ලෝකේ යම්තාක් සියලු ලෝකවල සත්වයෝ ඉපදීම ක්ෂය කරන තාක් කල් ඉපදීම දුරු කරන තාක් කල් ඉපදීම නැති කරන තාක් කල් ඒ අයට මේ දුකෙන් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. උපදිනවා කියන්නේම දුකටපත් වෙනවා කියන එක. ඉපදෙන්න ඉපදෙන්න ආයේ ඒ දුකම අපිට මුණ ගැහෙනවා. ඔබ දන්නවා ඉපදීම නිසා හටගන්න දුක මොකක්ද කියලා. වයසට යන එක දුකක්, ලෙඩ වෙන එක දුකක්, මැරෙන එක දුකක්, කැමති දේ නොලැබෙන එක, අකමැති දේ ලැබෙන එක, ප්‍රිය අයගෙන් වෙන් වෙන්න වෙන එක, අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න වෙන එක, මේ සියල්ලම දුකක්. මේවට තමයි දුක කියලා කියන්නේ. එතකොට අපි සත්වයෝ හැටියට සසරේ ඉපිද 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 යනවා නම් අපි ආය ආයෙත් මූණ දෙන්නේ ඒ ඉපදීම හේතු කරගෙන හටගන්න දුකට. එතකොට ඒ ඉපදීම හේතු කරගෙන හටගන්න දුක අපේ ජීවිතේට ලැබෙනකොට ඒක විඳ දරාගන්න බෑ. ඒ දුකටපත් වෙනකොට ඒ දුක ජීවිතේට එනකොට බොහෝ සත්වයෝ පපුවේ අත් ගහ ගහ ඉකි ගගහ අඬ අඬ පසුතැවිලි වෙනවා. පොළොවේ පස් කකා දුක් විඳ විඳ පසුතැවිලි වෙනවා. ඇයි එහෙම වෙන්නේ? එයාලගේ ජීවිතේ එයාලා ඒ ධර්මය පුරුදු කරලා නිවන් දකින මාර්ගයක් පුරුදු කරලා ඉපදීම ක්ෂය කරපු නැති නිසා, ඉපදීම දුරු කරපු නැති නිසා, ඉපදෙන එක නවතින වැඩපිළිවෙලක් පුරුදු කරපු නැති නිසා මොකද වෙන්නේ? එයාලට ආයේ ආයේ උපදින්න සිද්ධ වෙනවා. උපදින්න සිද්ධ වුණාම ආයේ ආයේ ඉපදීම හේතු කරගෙන ලැබෙන දුකට මූණ දෙන්න වෙනවා. එක ජීවිතයක මරණය නිසා බොහෝ දුක් විඳිනවා. තව ජීවිතයක ලෙඩ හැදෙන නිසා බොහෝ දුක් විඳිනවා. එකින් එකට එකින් එකට දුක් විඳ විඳ දුක් විඳ විඳ ආය ආයෙත් අපි කරන්නේ මොකද්ද? ආය ආයෙත් මේ සසර යන එකමයි කරන්නේ. ආය ආයෙත් සංසාරය යන එක. සංසාරේ යන්න යන්න මොකද වෙන්නේ? ආය ආයෙත් දුකම විඳින්න සිද්ධ වෙනවා. පින්වත්නි අපි හිතමුකෝ රැස් කරපු පිනට දිව්‍ය ලෝකෙක ඉපදෙනවා කියලා. හැබැයි දිව්‍ය ලෝකෙ උපදින මේ කෙනා අපි හිතමු ඒ පින ඉවර වෙලා මොකද වෙන්නේ? ඒ පින ඉවරුණාට පස්සේ එයාට සිද්ධ වෙනවා ආපහු අර දුක්ඛිත ලෝකෙට වැටෙන්න, සතර අපායට වැටෙන්න. ඒ නිසා අපි පින් කර කර සසර යන්න පැතුවොත් ආය ආයෙත් අපිට දුකම උරුම වෙනවා. ඒ නිසා දක්ෂ කෙනා
මොනවද කරන්න ඕනේ? දක්ෂ කෙනා කරන්න ඕනේ පුළුවන් තරම් පින් කරලා ඒ පිනෙන් පුළුවන් තරම් ඉක්මනට නිවන් දකින කටයුතු පුරුදු කරන්න ඕනේ. පුළුවන් තරම් ඉක්මනට මේ සසර දුකෙන් නිදහස් වෙන්න ඕනේ. ඒක නිකං හිටියට ඔහි බලාගෙන හිටියට ප්‍රාර්ථනා කළාට ලැබෙන එකක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන්නට යෙදුන ඒ මුලමෙදාග පිරිසිදු ඒ සුන්දර ධම්මග අහලා පුරුදු කරලා ඒ නිවන් මගේ ගමන් කරලා සියලු කෙලෙස් නසලා දුරු කළ යුතු දුකක් ප්‍රහාණය කළ යුතු දුකක් සියලු කෙලෙස් නසලා අමා මහ නිවනට පත් වෙලාමයි මේ දුකෙන් නිදහස් වෙන්න වෙන්නේ. වෙන කිසිම ක්‍රමයක් නැහැ දුකෙන් නිදහස් වීම පිණිස. අපි හිතමුකෝ සමහර මිනිස්සු මොකද වෙන්නේ, මහා දුකක් හටගත්තාම ඒ අය කරන්නේ දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන සියදි විහානි කරගන්න. ඔන්න කෙනෙක් කෝච්චියට බෙල්ල තියනවා, තව කෙනෙක් බෙල්ල වැල්ල දාගන්නවා, තව කෙනෙක් බෙහෙත් පෙති බොනවා, මොකක් හරි කරලා සියදි විහානි කරගන්නවා. සියදි විහානි කරගන්න කෙනාට ඊළඟ උපත සිද්ධ වෙන්නේ කොහෙද? සතර අපායක. සියදි විහානි කර ගැනීම හේතු කරගෙන ඊළඟ උපත යාට සිද්ධ වෙනවා සතර අපායක. සතර අපායේ වැටිච්ච කෙනාට පේන මානක මනුස්ස ලෝකේ උපතක් ලැබෙන්නේ නැහැ. මනුස්ස ලෝකේ උපතක් ලැබෙන්නේ නැත්තේ ඇයි? අර උත්තරීතර මනුස්ස ජීවිතේ පා කියලා, ඒ මනුස්ස ලෝකේ පා කියලා එයා සියදි විහානි කරගත්තාම එයාට මොකද වෙන්නේ? ආයේ ලාභය කාලයකට හම්බෙන්නේ නැහැ. පේන කාලයකට, පේන මානෙකට හම්බ වෙන්නේ නැහැ. බොහෝ කලක් සතර අපායක දුක් විඳලා, බොහෝ කලක් විඳවලා ඉවර වුණාට පස්සේ ඔන්න එයාට කාලයකට පස්සේ සමහරට බුදුවරු ගොඩාක් එතකොට සම්බුදු වෙලා පිරිනිවන් පාලා සමහර වෙට. ආන් එහෙම කාලෙක ආයේ manuss ලෝකෙ එන්න ලැබෙන්නේ. හැබැයි ඒ එනකොටත් බුදු කෙනෙක් නැත්තම් ආයෙත් අර වගේ මනතරුවට ලක් වෙලා ආයෙත් සතර අපායටම වැටෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉපදීම කියන දැවැන්ත අරුබුදයක අපි ගමන් කරනවා. ඉපදුනොත් ආයේ දුකම මුන ගැහෙනවා. ඒ නිසා නිතර නිතරම අපි උත්සාහ කරන්න ඕනේ, හැම මොහොතෙම උත්සාහ කරන්න ඕනේ ඉපදීම දුරු කරන්න. මොකක් කරන්නද? ඉපදීම දුරු කරන්න. ඒක gedere ඉඳලා හරි, පැවිදි වෙලා හරි, මොකක් හරි ක්‍රමයකට අපි ඉපදීම දුරු වෙන වැඩපිළිවෙලක් පුරුදු කරන්න. ඉපදීම දුරු වෙන වැඩපිළිවෙලක් පුරුදු කරන්න. එතකොට මොකද වෙන්නේ? ඉපදීම දුරු වෙනවා. ඉපදීම දුරු වුණොත් ආයේ ඉපදෙන්නේ නැති නිසා මේ සියලු දුකෙන් නිදහස් වුණා වෙනවා. ඉතින් අපි අද දවසේ බුදුරජාණන් වහන්සේ වදාළ සුන්දර ලස්සන ධර්මදේශනයක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්වතුන්ට හොඳට අහලා දැනගන්න. මේ ධර්මදේශනාව තියෙන්නේ කුද්දක නිකායේ පළවෙනි පොත් වහන්සේගේ. බුදුරජාණන් වහන්සේගේ මේ සුන්දර දේශනාවේ නම අන්තරාමල සූත්‍රය. ඒ කියන්නේ සිත ඇතුලේ හටගන්න මලකඩ ගැන වදාළ දෙසම. හිත ඇතුලේ හටගන්න මලකඩ ගැන වදාළ දෙසම. දැන් අපි අහලා තියෙනවා යකඩවල මලකඩ හැදෙනවා කියලා. යකඩේ හැදෙන මලකඩ නිසා මොකද වෙන්නේ? යකඩෙම විනාශ වෙනවා නේද? යකඩේ හැදෙන මලකඩ වලින්මයි
ඒ යකඩ විනාස වෙන්නේ නේද? දැන් යකඩේ වෙන දෙයකින් විනාස වෙන්නේ නෑ. බාහිර කිසිම එකකින් යකඩ විනාස කරන්න බෑ. යකඩ විනාස වෙන්නේ මොකෙන්ද? යකඩෙම හැදෙන මලකඩ වලින්. ඒ වගේ අපිත් අමාරුවේ වැටෙන්නේ, අපිත් දුකටපත් වෙන්නේ මොකක් හේතු කරගෙනද? අපේ හිතවල ඇති වෙන මලකඩ වලින්. අපේ හිතේ මලකඩ හට ගන්නවා. ආන් ඒ මලකඩ හේතු කරගෙන අපි දුකටපත් වෙනවා, විනාශයටපත් වෙනවා, අපිට බොහෝ දුකකට මුහුණ දෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා ලස්සනට දේශනා කරනවා අපේ හිතවල ඇති වෙන මලකඩ ගැන. අපේ හිතවල ඇති වෙන මලකඩ මොනවද කියලා අපිට කියලා දෙනවා. දැන් එහෙනම් ඔබේ හිතෙත් මගේ හිතෙත් ඇති වෙන මලකඩ මොනවද? ඒ මලකඩ නිසා අපි කොහොමද දුකටපත් වෙන්නේ? ඒ මලකඩ නැති කරගත්තොත් අපි දුකෙන් නිදහස් වෙනවා කියන ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. අපේ හිතේ ඇති වෙන මලකඩ, අපේ හිතවල එකිනෙකාගේ හිතවල ඇති වෙන මලකඩ මොනවද කියලා බුදුරජාණන් වහන්සේ තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතලා මෙන්න මෙහෙම දේශනා කරනවා. මහණෙනි, හිතේ හටගන්න මලකඩ තුනක් තියෙනවා. හිතේ හටගන්න මලකඩ තුනක් තියෙනවා. එහෙනම් හිතක මලකඩ වර්ග කීයක් හටගන්නවද? හිතක මලකඩ වර්ග තුනක් හටගන්නවා කියනවා. සිතේ උපන් හතුරු තුන් දෙනෙක් ඉන්නවා කියනවා. හිතක් ඇතුලේ උපදින හතුරු කී දෙනෙක් ඉන්නවද? තුන් දෙනෙක් ඉන්නවා කියනවා. හිතේ ඇති වෙන මලකඩ වර්ග තුනයි, හිතේ ඇති වෙන හිතේ උපදින හතුරු තුන් දෙනෙක් ඉන්නවා කියනවා. හිතේ උපදින විරුද්ධකාරයෝ තුන් දෙනෙක් ඉන්නවා කියනවා. අපේ හිත ඇතුලේ අපිටම විරුද්ධ උපදින විරුද්ධකාරයෝ කී දෙනෙක් ඉන්නවද? තුන් දෙනෙක් ඉන්නවා කියනවා. අපේ හිතවල උපදින අපේ අපටම හතුරු කී දෙනෙක් ඉන්නවද? අපේ හිතවල අපි ගැනම හතුරු වැඩ කරන අය කී දෙනෙක් උපදිනවද? තුන් දෙනෙක් උපදිනවා. මලකඩ තුනක් අපේ හිතේ උපදිනවා, හතුරු තුන් දෙනෙක් අපේ හිතේ උපදිනවා, විරුද්ධකාරයෝ තුන් දෙනෙක් අපේ හිතේ උපදිනවා කියනවා. හිතේ උපදින වාදකයෝ තුන් දෙනෙක් ඉන්නවා කියනවා. කාගේ හරි හිතක උපදින වාදකයෝ කී දෙනෙක් ඉන්නවද? වාදකයෝ තුන් දෙනෙක් ඉන්නවා කියනවා. හිතක උපදින වාදකයෝ තුන් දෙනෙක් ඉන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිතේ උපදින තරහකාරයෝ තුන් දෙනෙක් ඉන්නවා කියලා. එහෙනම් හිතේ ඇති වෙන මලකඩ තුනයි, හිතේ ඇති වෙන හතුරු තුන් දෙනයි, හිතේ ඇති වෙන විරුද්ධකාරයෝ තුන් දෙනයි, හිතේ උපදින වාදකයෝ තුන් දෙනයි, හිතේ උපදින තරහකාරයෝ තුන් දෙනයි. එහෙනම් මේ එකම જાතිය තුනක්. එයාලට වෙලාවකට බුදුරජාන්සේ කියනවා මලකඩ කියලා. ඒ තුන් දෙනාටම ආයේ කියනවා තරහකාරයෝ කියලා. ඒ තුන් දෙනාටම කියනවා විරුද්ධකාරයෝ කියලා. ඒ තුන් දෙනාටම කියනවා වාදකයෝ කියලා. ඒ තුන් දෙනාටම කියනවා හතුරෝ කියලා. එහෙනම් හිතක ඇති වෙන කාරණා තුනක්. ඔබෙත්, මගෙත්, කාගෙත්. ඒ හිතේ ඇති වෙන කාරණා තුන කොයි වගේ කියලාද හඳුන්වන්නේ? මලකඩ වගේ කියන. ඒ හිතේ ඇති වෙන කාරණා තුන කොයි වගේද? සතුරු වගේ. සතුරු අපිට යහපතක්ද කරන්නේ, අයහපතක්ද? අයහපතක් කරන්නේ නේද? මලකඩ විසින් මොකද වෙන්නේ? ඒ යකඩ දිරලා යන එකමයි වෙන්නේ. හතුරු නිසා මොකද වෙන්නේ? හතුරු නිසා තමන්ට අනර්ථයක්මයි සිද්ධ වෙන්නේ, අයහපතක්මයි සිද්ධ වෙන්නේ, දුකකටමයි පත් වෙන්නේ. පත් වෙන්න වෙන්නේ නේද? විරුද්ධකාරයෝ නිසා, විරුද්ධකාරයා නිසා සිද්ධ වෙන්නේ අපිට අනර්ථයක්, අපට දුකක්, අයහපතක්. සැනසෙල්ලක් නැති වෙනවා විරුද්ධකාරයෝ නිසා. අයහපතක්ම උපදිනවා,
දුකක්ම උපදිනවා, කනගාටුවක්ම උපදිනවා, පසුතැවිල්ලක්ම උපදිනවා විරුද්ධකාරයෝ නිසා. වදකෙක් නිසා මොනවද උපදින්නේ? සැපක්ද දුකක්ද? වදකයා හේතු කරගෙනත් උපදින්නේ දුකක්, අනර්ථයක්, අයහපතක්, ඊළඟට පසුතැවිල්ලක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිතේ උපදින කාරණා තුන මලකඩ වගේ කියනවා. හිතේ උපදින මේ කාරණා තුන හතුරු වගේ කියනවා. හිතේ උපදින මේ කාරණා තුන හරියට විරුද්ධකාරයෝ වගේ කියනවා. හිතේ උපදින මේ කාරණා තුන හරියට වදකයෝ වගේ කියනවා. හිතේ උපදින මේ කාරණා තුන හරියට තරහකාරයෝ වගේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, ආංගේ වදකය තුන් දෙනා කවුද? ආංගේ මලකඩ තුන මොනවද? ආංගේ තරහකාරයෝ තුන් දෙනා, ආංගේ විරුද්ධකාරයෝ තුන් දෙනා, ආංගේ වදකය තුන් දෙනා කවුද කියලා ඔන්න බුදුරජාණන් වහන්සේම අහනවා. අහලා බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනවා. අහනවා බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, ලෝභය කියන්නේ සිතේ හටගත් මලකඩක් කියනවා. ලෝභය කියන්නේ හිතේ ඇති වෙන මලකඩ කියනවා. සිතේ උපන්න අමිත්‍රයෙක් කියනවා. සිතේ උපදින විරුද්ධකාරයෙක් කියනවා. හිතේ උපදින වාදකයෙක් කියනවා. හිතේ උපදින හතුරෙක් කියනවා. මොකද්ද? ලෝභය කියන එක. ලෝභය කියන්නේ හිතේ උපදින මලකඩ, හිතේ උපදින හතුරා, හිතේ උපදින වදකයා, හිතක උපදින විරුද්ධකාරයා, හිතක උපදින තරහකාරයෙක් කියනවා ලෝභය කියලා කියන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, ద్వේසය කියන්නේත් හිතේ උපදින මලකඩකට. ද්වේෂය කියන්නේ හිතේ උපදින අමිත්‍රයෙකුට, තරහකාරයෙකුට. ද්වේෂය කියලා කියන්නේ හිතේ උපදින විරුද්ධකාරයෙකුට කියන නමක්. ද්වේෂය කියලා කියන්නේ හිතේ උපදින වදකෙක්ට කියන නමක්. ද්වේෂය කියලා කියන්නේ හිතේ උපදින හතුරෙකුට කියන නමක්. කවදාවත් ද්වේෂය යහපතක් ඇති කරලා දෙන්නේ නැහැ. කවදාවත් ද්වේෂය හොඳක් නම් කරන්නෙම නෑ. එහෙනම් ලෝභය කියන්නේ මලකඩක්, ද්වේෂය කියන්නේත් මලකඩක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ඒ විතරක් නෙවෙයි, හිතේ උපදින මොනවද? මෝහය කියන්නේත් වදකෙක් කියනවා. හිතේ උපදින මෝහය කියන්නේ මලකඩක් කියනවා. හිතේ උපදින මෝහය කියන්නේ හතුරෙක් කියනවා. හිතේ උපදින මෝහය කියලා කියන්නේ තරහකාරයෙක් කියනවා. මෙන්න මේ ලෝභ, ద్వේස, මෝහ කියන මෙන්න මේ காரணා තුන. මොනවද காரணා තුන? ලෝභ, ద్వේස, මෝහ කියන காரணා තුන තමයි හිතක උපදින මලකඩ. ලෝභ, ద్వේස, මෝහ කියන காரணා තුන තමයි හිතක උපදින තරහකාරයා. ලෝභ, ద్వේස, මෝහ කියන காரணා තුන තමයි හිතක උපදින වදකයා. ලෝභ, ద్వේස, මෝහ කියන காரணා තුන තමයි හිතක උපදින තරහකාරයා. එතකොට ආන් මේ තුන තමයි හිතක ඒ කෙනාට අයහපත පිණිස, දුක පිණිස, අනර්ථය පිණිස, පසුතැවිල්ල පිණිස හිතක උපදින කාරණා තුන. ඔබේ හිතෙත් මගේ හිතෙත් ඉපදෙන ඉපදෙන හැම ජීවිතයකම ඇතිවෙච්ච ලෝභය නම් මලකඩ නිසා, ද්වේෂය කියන මලකඩ නිසා, මෝහය කියන මලකඩ නිසා අපි ආයේ ආයේ මොකද උනේ? දුකටපත් වුණා. මෙච්චර කල් සසරේ ආවේ ඔය මලකඩ තුන නිසා. මෙච්චර කල් සසරේ ආවේ ඔය හතුරු තුන් දෙනා හින්දා. මෙච්චර කල් අපි සසරේ ආවේ
ඔය වදකය තුන් දෙනා හේතු කරගෙන. මෙච්චර කල් අපි සසරයාවේ ඔය සතුරෝ තුන් දෙනාම නිසා. මෙච්චර කල් අපි සසරයාවේ වෙන විරුද්ධකාරයකින්දා නෙවෙයි, ඔය ලෝභ ද්වේෂ මෝහ කියන විරුද්ධකාරය තුන් දෙනා නිසා. ඇටසැකිලි ගොඩ ගහපු ගාන මතක නෑ, අඬපු කඳුළු ගාන මතක නෑ නේද? බෙල්ල කපනකොට ගලපු ලේ එකතු කරානම් සාගර ජලයට වඩා වැඩි කෙනෝ. අම්මා මැරෙනකොට අඬපු කඳුළු එකතු කළානම් සසර පුරාවට අම්මලා මැරුණට පස්සේ ඒ එකතු කරපු කඳුළු සාගර ජලයට වැඩි කියලා කියනෝ. මැරුණ වෙලාවට ඒ ඇටසැකිලි එකතු කළානම් වේපුල් පර්වතයට හිමාල පර්වතයට වඩා වැඩි කියනවා ඒ එකතු වෙච්ච ඇටසැකිලි. මේ සියල්ල සිද්ධ වුණේ ලෝභ ද්වේෂ මෝහ කියන මේ මලකඩ නිසා. ඒවා අපිට ඒ හතුරන්ට එරෙහිව නැගී සිටින්න බැරි වෙච්ච නිසා, ඒ හතුරුන්ට විරුද්ධව මූණ දෙන්න බැරි වෙච්ච නිසා, ඒ හතුරු අපිට දුර කරන්න බැරි වෙච්ච නිසා, ඒ හතුරන්ව ප්‍රහාණය කරන්න බැරි වෙච්ච නිසා අපි අදාදත් සසරේ දුක් විඳිනවද නැද්ද? ඉදිරියටත් ඉස්සරහටත් මතුවටත් අපි සසරේ යනවා නම් යන්නේ මොන හේතුවෙන්? මෙන්න මේ ලෝභ ద్వේස මෝහ කියන මලකඩ නිසා. මේ ලෝභ ద్వේස මෝහ කියන මලකඩ නිසායි අපි ආයේ සසරේ යන්නේ. අපි ආයේ දුකටපත් වෙන්නේ. අපි ආයේ පසුතැවිලි වෙන්නේ. අපි ආයේ දුකින් දුකටමපත් වෙන්නේ. මෙන්න මේ ලෝභ ద్వේස මෝහ කියන මෙන්න මේ කාරණා නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මේ තමයි හිතක ඇතිවෙන මලකඩ. මේ තමයි සිතක උපදින තරහකාරයෝ. මේ තමයි සිතක උපදින විරුද්ධකාරයෝ. මේ තමයි හිතක උපදින වාදකයෝ. මේ තමයි හිතක උපදින සතුරු. මොනවද? ලෝභ ద్వේස මෝහ. එහෙනම් අපිට හතුරෝ ඉන්නේ අල්ලපු ඇටේද? අපේ හතුරෝ ඉන්නේ අල්ලපු රටේද? අපේ සතුරෝ ඉන්නේ අල්ලපු ගමේද? නෑ, එහා ගෙදර මිනිස්සයාට එච්චර හරියක් කරන්න බෑ. අල්ලපු ගමේ මිනිස්සුන්ට එච්චර හරියක් කරන්න බෑ. පිටරට්ටුන්ට එච්චර හරියක් කරන්න බෑ. අපේ හිත ඇතුලේ ඉන්න තුන් දෙනාට කරන්න පුළුවන් තරම්. අපේ හිත ඇතුලේ ඉන්න හතුරු තුන් දෙනාට කරන්න පුළුවන් හරිය මේ තුන් ලෝකෙම අයට කරන්න බෑ. තුන් ලෝකෙම එකතු වුණත් ඒ හිත ඇතුලේ ඉන්න හතුරු තුන් දෙනා කරන හරිය කරන්න බෑ. එහෙමනම් අපිට හතුරෝ ඉන්නවා, හතුරෝ ඉන්නවා, හතුරෝ ඉන්නවා කියලා වටා පිටාව සුද්ධ කරන්න හැදුවට වැඩක් නෑ. හතුරු කොහෙද ඉන්නේ? හතුරු ඉන්නේ අපි ඇතුළෙමයි. අපි තුළමයි, තමා තුළමයි. මොකාද හතුරා? ප්‍රහාණය නොකළ ලෝභය, දුරු නොකළ ලෝභය, ප්‍රහාණය නොකළ දුරු නොකළ ద్వේසය, ප්‍රහාණය නොකළ දුරු නොකළ මෝහය තමයි අපේ හිත්වල ඇතිවෙන හතුරු. අපේ හිත්වල ඇතිවෙන හතුරු ලෝභ ద్వේස මෝහ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම, පින්වත් මහණෙනි, ලෝභය තමයි අනර්ථය උපදවන්නේ. ලෝභය තමයි සිත කලඹවන්නේ. ලෝභය තමයි තමන් තුල හටගත්තු, ලෝභයට කියන්නේ තමන් තුල හටගත්තු බයක් කියලා. ලෝභයට මොකද්ද කියන්නේ? තමන් තුල හටගත්ත බයක් කියනවා. ඒ බව මේ ජනතාව දන්නේ නැහැ කියනවා. ලෝභය කියලා කියන්නේ අනර්ථේ උපදවලා දෙන දෙයක්. ලෝභය කියලා කියන්නේ හිත කලඹවන දෙයක්.
ලෝභය කියලා කියන්නේ තමා තුළ ඇතිවෙච්ච බයක්. ලෝභය කියන්නේ තමා තුළ ඇතිවෙච්ච බයක් කියනවා. ඒ බව මේ මිනිස්සු දන්නේ නෑ කියනවා. නේද? ලොකු යුද්ධයක් කරන්න ඕනේ නැද්ද? චූටි දෙයක් දන් දෙන්න. පුංචි දෙයක් දානෙට දෙන්න ලොකු යුද්ධයක් කරන්න ඕනේද නැද්ද? කවුරු එක්කද? ලෝභය නැමැති හතුරත් එක්ක. ලෝභය නැමැති විරුද්ධකාරයත් එක්ක. ලෝභය නැමැති මලකඩත් එක්ක. ලෝභය නැමැති වදකයත් එක්ක මහා යුද්ධයක් කරලා 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 නේද චූටි දෙයක් දෙන්නේ. අපිට ඒ යුද්ධ දිනන්න බෑ නේද? මහා යුද්ධ ජයගත්තත් ආයුධ වලින්, කඩු කිනිසි වලින්, අවි ආයුධ වලින්, දුනුයි තල වලින්, එහෙම නැත්තම් නවීන පන්නේ ආයුධයකින්වත් මේ හතුරව ජයග්‍රහණය කරන්න බෑනේ. මේ හතුරව ජයග්‍රහණය කරන්න බෑ. ලෝභය නම් වූ හතුරව, ලෝභය කියන හතුරව දිනන්න බෑ නේද? චතුරංගනී සේනාවක් අරන් ආවත් ලෝභය කියන හතුරා එක්ක සටන් කරන්න බෑ. අපි පරදිනවද නැද්ද? පරදිනවනේ. අර ඒකසාටක බමුණ ගැන අහලා තියෙනවනේ නේ? බමුණෙක් හිටියා. මෙයාට බිරින්දෑවකුත් හිටියා. මේ බමුණා මොකද වුනේ? දවසක් ගෙදර ගාව ඉඳන් ඉන්නකොට දැක්ක මිනිස්සු හවස්වරුවේ කොහෙද යනවා සුදු ඇඳගෙන. ඔක්කොම ගමේ අය කොහෙද යනවා පේලි ගැහිලා. එතකොට ඇහුවා, ඔයාලා ඔය කොහෙද යන්නේ කියලා. එතකොට කිව්වා, අරහං ගුණය දරන සම්මා සම්බුදු වෙච්ච, තුන් ලෝකෙම ජයග්‍රහණය කරපු, තිලවට තිලකයක් වෙච්ච, අංගී රස වෙච්ච, තුන් ලෝකෙටම මහා එලියක් වෙච්ච, අග්‍ර දක්ෂිණෙය වෙච්ච, අනාත නාත වෙච්ච, අසරණ සරණ වුණ මිනිස්සුන්ට දෙවියන්ට ගුරු වුණ සම්මා සම්බුදු කෙනෙක් අපේ ගමට වැඩලා, උන්වහන්සේ දුකෙන් නිදහස් වෙන දහමක් දේශනා කරනවා. අද හැන්දෑවේ උන්වහන්සේ බණ කියනවා. මේ දවස් ටිකේම උන්වහන්සේ මේ ගමේ වැඩ ඉන්නවලු. අපි මේ බණ අහන්න යන ගමන් කිව්වා. ඊට පස්සේ මේ මිනිස්යාටත් හිතුණා නෝනත් එක්ක බණ අහන්න යන්න, එහෙනම් අපිත් යන්නේද කියලා ඇහුවා. යන්න විදිහක් නෑ දෙන්නටම. ඇයි? ඒ ජෝටුවටම උඩුකය වහගන්න තිබුණ එක ඇඳුමයි, එක සලුවයි. උඩුකය වහන්න තිබුණ එක සලුවයි. දැන් කාලේ වගේ රෙදි ගොඩක් තිබ්බේ නෑ. ඊට පස්සේ මොකද වුනේ? දැන් දෙන්නම යන්න කතා වුණාට ජෝඩු දාලා යන්න බෑ. ඒක රෙද්දනේ ඇඳින්න තියෙන උඩට. දෙන්නගෙන් එක්කෙනාටයි යන්න පුළුවන්. ඊට පස්සේ මොකද වුනේ? බමුණ කිව්වා, එහෙනම් ඔයා දවල් වෙලාවේ ගිහින් එන්න, රෑ වෙනකොට ඔයා එන්න ආපහු. එතකොට මං රෑ වෙලා යන්නම්. එතකොට එකම රෙද්දෙන් දෙන්නටම බණ අහන්න යන්න පුළුවන්. ඔයා ගිහින් අහලා එනවා, ඊට පස්සේ මම යනවා. හොඳ සමගී සම්පන්න පවුලක් නේ, දෙන්න සමගියෙන් ඉන්නවා නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න දැන් නෝනා ගිහිල්ලා බණ අහලා ආවා. දැන් ඔන්න හැන්දෑ වෙලා මහත්තයා ගියා. හැන්දෑවේ 7-8ට කළුවර වැටුණා. ගිහිල්ලා ඉඳගත්තා ඉස්සරහින්ම. දැන් බණ අහනවා. අහනවා තමයි, අහන අහන බණපදේට මේ මිනිස්සයාගේ හිත සතුට වෙනවා, හිත පහදිනවා. දැන් නැගිටලා එන්න හිතෙන්නේ නෑ. ටික වෙලාවක් යනකොට මේ මිනිස්සයාට හොඳටම හිත පෑදුනා ආපු බණපදේට. මොකද වෙන්නේ?
ආහපු බණපදයට හිත පැහැදිලා හිතුණා මේක නම් මං නිකං පාදා අතාරින්න හොඳ නෑ, මොනවාහරි මුන්නාන්සට පූජ කරගන්ට ඕනෑ කියලා කල්පනා කළා. හැබැයි තියෙන ප්‍රශ්නේ පූජ කරගන්න දෙයක් නෑ, අහුනේ අතට උතුරු සලුව විතරයි, උඩකය වහගන්න ගෙනාපු සලුව විතරයි. අතට අරගෙන පූජ කරන්න හදනකොට කල්පනා වුණා කොහේ පූජ කරන්නද, දැන් හේට ආයෙත් නෝනට බනහන්ඩෙන්ට එපැයි, එතකොට මේක නැතුව ආයෙන්ඩ වෙන්නේ නෑ. ඔන්න ලෝභසිත අර හිතවිල්ල යට කළා නේද, ලෝභය නම් මලකඩ හිත යට කරගත්තා, ලෝභය නම් සතුරා අර හිතට පහර දුන්නා, ලෝභය නම් විරුද්ධකාරයා අර දන් දෙන හිතවිල්ලට හානි කළා, ලෝභය නම් වදකයා අර දානපතියාට වද දුන්නා, ලෝභය නම් සතුරා පින කරගන්න දුන්නේ නෑ. දැන් කොහෙද ඉතින් දෙන්න වෙන්නේ නෑ නිකලා ආයෙ බණාන ඕන් ආයෙ පැය භාගයක් බණානකොට ආයිත් පහ දෙනවා, දැනන් දෙනවා කියලා හිතපු ගමන් හිතෙනවා අත අරගෙන ඕන් රෙදි කෑල්ලේ අත තියන දැනන් දෙනවාකම ඒත් ඉතින් කොහෙද එන්නද නෝන බණහන්ට පැයි කියලා ආයෙ ලෝභසිත මෙයාගේ යට කරගෙන ගියා. ඕන් රෑ 10ටත් ඔහොම වුණා, රෑ 12ටත් ඕම වුණා, පාන්දර එකටත් ඒම වුණා. දැන් බණ ආනවානවා ආනහන වෙලාවේ හිත පාදිනවා, දානෙ දෙන්න හිතෙනවා, ඒත් ලෝභ සිත, ඒ සතුරා, ඒ මලකඩ, ඒ විරුද්ධකාරයා, ඒ වාදකයා, ඒ අමිත්‍රයා මොකද කළේ, ඒ අමිත්‍රයා, ඒ තරහකාරයා මේ ලෝභ සිත මොකදුනේ මෙයාට දිනන්ට දුන්නේ නෑ. මොකදුනේ පාන්දර වෙනකන් හිටිය දීගන්ට බැරි වුණා. දැන් රජවරු, සිටුවරු, ඇමතිවරු මිනිස්සු දාස් ගාන බනාන, කුසල රජුරුවත් බණ අහනවා. දැන් ඒ අතර තමයි මේ මනුස්සයට මෙහෙම දෙන්ට හිතෙන් දීගන්ට බැරි වෙන. මොකද වෙන්නේ පාන්දරම හිතනවා දැන්නම් හොඳටම හිත පැහැදිලා ආපු බණපදවලට, කල්පනා කරනවා මේ සැරේ නම් ඔහොම නෙවෙයි මොක වුණත් දෙනවා කියලා. ඔන්න හොඳට හිත පැහැදුන වෙලාව බලලා මේ මනුස්සයා මොකද කරන්නේ, දත් මිටි කාලා දිව උඩ තල්ලට තියලා තද කරගෙන දැන්නම් හරියන්නේ නැහැ දෙනවාමයි කියලා අතට අරගෙන අර උතුරු සලුව එක පාරටම බුදුරජාණන්සේ ගාවට ගිහිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට මේ උතුරු සලුව පූජා කරමි, පූජා වේවා කියලා ඔන්න පූජා කළා. පූජා කරලා වැඳලා නැගිටලා මේ මිනිස්සයා උඩ පැන පැන උඩ පැන පැන දුවනවා. මොකක් එක්කද? මම දිනුවා, මම දිනුවා, මම දිනුවා කියලා. දැන් ධර්මශාලාවෙන් එළියට පැනලා මේ මිනිස්සයා හයියෙන් කෑ ගගා දුවන්න පටන් ගත්තා. ඒ වෙලාවේ කොසල් රජුරවන්ට හීන් දාඩිය දැම්මා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අර මිනිස්සයා එක පාර ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා උතුරු සලුව පූජා කරලා මම දිනුවා, මම දිනුවා කියලා දිව්වේ මම බණාන අවස්සේ මොකද්ද මම බණහන අතරේ මොකක් හරි කුමන්ත්‍රණයක්වත් කළලා කොසල් රටේ රජකමවත් අරන්ද, කොසල් රටේ රජකමවත් අයිති කරගෙනද කියලා ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහරජ ඒක කොසල් රට අයිති කරගන්නවට වඩා ලොකු යුද්ධයක් කිව්වා. කොසල් රට අයිති කරගන්න එච්චර මහන්සියෙන්ට ඕනේ නෑ කිව්වලු. ඒ යුද්ධේ දිනන්ට පුළුවන් කිව්වලු. ඊට වඩා මහ දරුණු බරපතල දෙවන්ත බිහිසුණු යුද්ධකින් තමයි ඔය මිනිහා මේ මහ පාන්දර වෙනකම්ම යුද්ධ කරලා 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 දෙන්න කියන අය රෑ ඉඳලා යුද්ධ කියන මහා රෑ ඉඳලම යුද්ධ කියනවා. යුද්ධ කරලා 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 කරලා
යුද පිටිය මැද වෙඩි කාලා වෙඩි කාලා තමයි ඔය අන්තිම මොහොතේ දෙන්න කිව්වා. එතකොට රජ්ජුරු අහනවා, ස්වාමීනි, කොසල් රට අයිති කරගන්න කරන යුද්ධෙටත් වඩා ලොකු යුද්ධෙ මොකද්ද ඔය මිනිස්සයා මේ රෑලි වෙනකම් මෙතන කරපු? රජතුමනි, ලෝභ සිතට එරෙහිව යුද්ධයක්. ලෝභ සිතට එරෙහිව යුද්ධයක් කළා ඔය මිනිස්සයා බණ අහන අතරේ. ඒ ලෝභ සිතට එරෙහිව කරලා යුද්ධ කරලා 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 සතුරට ඉතා සාර්ථකවම මුහුණ දීලා, වදකයාට විරුද්ධකාරයට ඉතා සාර්ථකව මුහුණ දීලා තමයි ඔය මහපාන්දර යුද්ධේ දිනුවේ කියන. යුද්ධ දිනුවේ කියන. ඒක මේ කොසල් රට අයිති කරගන්නවට වඩා ලොකු ජයග්‍රහණයක් කියන. ලෝභ සිත නම් වූ සතුරාට එරෙහිව කරපු යුද්ධෙ. ලෝභ සිත නම් වූ විරුද්ධකාරයට, ලෝභ සිත නම් වූ තරහකාරයට, ලෝභ සිත නම් වූ වදකයාට එරෙහිව, ඒ මලකඩවලට එරෙහිව කරපු යුද්ධේ කොසල් රට අල්ලනට වඩා ලොකු යුද්ධයක් කියන. රජ්ජුරුව හරි සතුටෙන් ඒ මිනිස්යාට අඬ ගහලා රජ්ජුරුව ගාව තිබ්බ කසීසලු දෙකක් පූජා කළා කියන. ඒ රජ්ජුරුවන් පූජා කරපු කසීසලු දෙක මේ මිනිස්යා ආයේ බුදුරජාණන්සේට යන ගමන් පූජා කළා කියන. පහුවදා ඇවිල්ලා රජ්ජුරුව බුදුරජාණන් වහන්සේගේ ගඳ කෙලියට වැඩ පැමිණිලා කතාබස් කරනකොට දකිනවා බුදුරජාණන් වහන්සේගේ ඒ ඇඳේ වියනට, ඒ වගේම ඇඳේ ඇතිරිල්ල හැටියට අර සලු දෙකක් තියෙනවා. රජතුමා අහනවා, ස්වාමීනි, මේ ජාතිය සලු තිබුණේ මට විතරනේ, ඔබ වහන්සේට කවුද මේවා පූජා කළේ? එතකොට කියනවා රජතුමනි, ඊයේ යුද්ධ දිනපු මිනිස්සයා යන ගමන් ඊළඟ යුද්ධෙත් දිනුවා, ආයෙත් ඒ සලු දෙකම පූජා කරලත් ගියා කියනවා. ඊට පස්සේ රජුරුව සතුටු හිතෙලා ඒ මිනිස්සයාට සලු හතරක්ම පූජා කරනවා කියනවා. එතකොට ඒක සාටක බමුණගේ කතාව. යුද්ධෙ දිනු නේද? ඔබේ ගෙදරට එන හිඟන්නාට රුපියලක් දේ ගන්න මොන යුද්ධයක්ද නේ? බස් එකේ යනකොට, පාරෙදි යනකොට ඒ හිඟන්න දැකලා ඒ හිඟන්නට කොච්චර ප්‍රහණතෝගයක් අහනවදනේ? ඈ, හිඟන්නට එපා වෙනකන් හිඟා කන එක. ප්‍රහණ අහලා 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 වද දීලා නේද අපි රුපියලක් දෙන්නේ නේ? කඩේට ආවහම හිඟන්නේ මුදලාලි මොකද කියන්නේ? මුදලාලි නේ ආපු වෙලාවක එන්න කෙනා. එහෙම කියන්නේ කවුද? මුදලාලි. බොරුවකුත් කියනවා, දන් දෙන්නෙත් නැහැ. දානෙ දෙන පිනත් අහිමි වෙනවා. බොරුවක් කියලා පවකොත් කරගන්නවා. පැරදුනේ මුදලාලිද නැද්ද? පැරදුනේ මුදලාලි. හිඟන්නට අහිමි වුණේ රුපියලයි. මුදලාලි යුද්ධෙන් පරාදයි නේද? අනේ, බුදුරජාණන් වහන්සේලා සත්පුරුෂයෝ දානය කියන එක අගේ කරලා තියෙන දෙයක්නේ. දන් දීමමනේ උතුම්. දෙන්න දෙන්න ලැබෙනවානේ. ලෝභය කියන එක අතාරින්නම ඕනනේ. ලෝභය කියන්නේ මලකඩක්නේ. ලෝභය කියන්නේ විරුද්ධකාරයෙක්නේ. ලෝභය කියන්නේ සතුරෙක්නේ. ලෝභය කියන්නේ හිතේ උපදින වාදකයෙක්නේ. ලෝභය කියලා කියන්නේ හිතක උපදින තරහකාරයෙක්නේ. මං මේක දිනන්ට ඕනෑ, මං මේක ජයගන්ට ඕනෑ කියලා. සතුරු ජයගන්ට බෑනේද අපිට? හැමදා යුදවදින අපි පැරදෙනවද නැද්ද? ලෝභයත් එක්ක, ලෝභ සිතත් එක්ක යුදවදින අපි පරදිනවනේ. පරදිනවා නේද? ලෝභ සිතත් එක්ක යුදවදින බහුතරය පරදිනවා. සසරේ පැරදුන නිසාම නෙවෙයිද අපි ඉපදින්නේ? ආයි ලෝභය නිසාමනේ ඉපදෙන්නේ. ලෝභය ප්‍රහාණය කළා නම්
ඒ සතුර ජයගත්තනම් අපි නිදහස්ද නැද්ද? අපි නිදහස්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලෝභ කෙනා යහපත් දේ ගැන දන්නේ කෙනා. ලෝභ කෙනා යහපත් දේ ගැන දන්නේ කෙනා. ලෝභ කෙනා සදහම් දකින්නෙත් නෑ කෙනා. ලෝභ කෙනාට ධර්මය අවබෝධ වෙන්නෙත් නෑ කෙනා. ලෝභ කෙනාට ධර්මය ලැබෙන්නෙත් නෑ කෙනා. මේ ලෝභය මිනිස්සෙක්ගේ හිත මැඩගත්තට පස්සේ ඒක ඔහුගේ ජීවිතේ මහා අන්ධකාරයක් කරනවා කෙනා. කෙනෙක් ලෝභයෙන් යට වුණාම ඒ මිනිස්යාගේ මුළු ජීවිතේම සසරම අන්ධකාර වෙනවා කෙනා. දන් දෙන්න හිත දෙන්නේ නැනේ නේ ලෝභය කියන එකත් එක්ක. එතකොට මොකද වෙන්නේ? දෙන්නේ නැති නිසා ලැබෙන්නේ නැහැ. පින් රැස් වෙන්නේ නැහැ. දෙන්න හිතෙන්නේ නැහැ. කොච්චර ලෝභද කියනවනම් කාලා කාලා ඉතුරු වෙච්ච කටු ටිකනේ සත්තුන්ට දැම්මෙත් නේ. ඉතුරු වෙච්ච කටු ටික දැම්මේ. ඉතින් සංසාරේ අපිට එහෙම ලැබෙයිද නැද්ද? සංසාරේ අපිට කටු ලැබෙයිනේ. එහෙම නේද? දුන්දේ සුවඳයි, කෑදේ ගඳයි නේද? දුන්දේ සුවඳයි, කෑදේ ගඳයි. ගෙයක් ගිනි ගන්නකොට ඒ ගෙයින් මිනිස්සෙක් මොකද කරනවා කියන්නේ? ගෙයක් ගිනි ගන්නවා කියන්නේ. ගිනි ගන්න වෙලාවට ඒ ගේ අයිතිකාරයා මොකද කරන්නේ? දැන් ගින්න නිවල නවත්තන්න බෑ, මුළු ගේම ගිනි ගන්නවා. ඒ වෙලාවට මිනිස්සයා මොකද කරන්න උනේ? දක්ෂණ ගෙට පැනලා පුළු පුළුවන් දේවල් ගෙයින් එළියට දාන්න උනේ. ගෙට පැනලා පුළු පුළුවන් දේවල් ගෙයින් එළියට දාන්න ඕනේ, ආරක්ෂාවක් පිණිස, ඉතිරි කර ගැනීම පිණිස නේද? එතකොට ගිනිගෙන දැවෙන ගෙයින් යමක් එළියට දැම්මොත්, ගිනිගෙන දැවෙන ගෙයින් යමක් එළියට දැම්මොත් අර ගේ අළු වෙලා වැටුන දවසට, පරිභෝජනයට, අනාගතයට දුකටපත් වුනහම පාවිච්චි කරන්න ඉතුරුනේ අලුද ගෙයින් එළියට දාපු දෙද? ගෙයින් එළියට දාපු දේ. ආං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ලෝභයෙන් ගිනිගෙන දැවෙන අපේ හිත, අපේ ජීවිතවල මොනවද ඉතුරු වෙන දේ? දන් දුන්න නිසා රැස් වෙච්ච පින, අපේ පරිභෝජනයට නොගෙන අනුන්ට දුන්න දේ, හරියට ගෙයින් එළියට විසික් කරපු දේ වගේ. මේ ගෙට දාන්න දාන්න ඔක්කොම අළු වෙලා යනවද නේද? අසූචි බවට පත් වෙලා අළු වෙලා යනවා. මේක ඇතුළට දාන දාන එක අසූචි වෙනවනේ, අළු බවට පත් වෙනවා, ජරාව බවට පත් වෙනවා. ඒක අපිට මතුවට පාවිච්චියක් වෙන්නේ නැහැ. හැබැයි මේ ගෙයින් එළියට දෙන දේ, දන් දෙන දේ මේ ජීවිතෙත් අපිට සැපගෙනත් දෙනවා, ඊළඟ ජීවිතෙත් අපට සැපගෙනත් දෙනවා, මතුවටත් නිවන දක්වාම අපට සැපගෙනත් දෙනවා. එහෙමනම් ලෝභය කියන එක අත්හැරලා, ලෝභය ප්‍රහාණය කරලා තමයි දිනන්ට තියෙන. හැබැයි බුදුරජාණන් දේශනා කරනවා, ලෝභ කෙනා නම් යහපත් දෙයක් ගැන දන්නේ නැහැ කියනවා. ලෝභ කෙනා සදහම් දකින්නෙත් නැහැ කියනවා. මේ ලෝභය මිනිස්සෙක්ගේ හිත මැඩගත්තට පස්සේ, හිත යට කරගත්තට පස්සේ, හිත ආක්‍රමණය කරාට පස්සේ, හිත නතු කරගත්තට පස්සේ ඔහුගේ ජීවිතේ මහා අන්ධකාරයකින් පෙළෙනවා කියනවා. අන්ධකාරයකින් ගැවසෙනවා කියනවා. අන්ධකාරකින් වට කරගන්නවා කියනවා. දැන් බලන්නකො පින්වත්නි, පෙර ජීවිතේ ලෝභකම නිසා දානෙ නොදීපු හින්දා මේ ජීවිතේ පැතුවත් ඇඬුවත් අපිට ලැබෙන්නේ නෑ නේද? අපි දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි? ලෝභසිත දිනන්ට බැරි වෙච්ච නිසා, දානෙ දීපු නැති නිසා, දානෙ දීපු නැති නිසා. ඉතින් ගෙයක් ගිනි ගන්නකොට ඒ ගෙයින් එළියට දාන දේ ඒ
මනුස්සයගේ යහපත පිණිස මතු අනාගතය පිණිස පාවිච්චි වෙනවා වගේ. මේ ලෝභයෙන් ගිනිගන්න ජීවිතේ යමක් දන් දෙනවද, ආන්ගේ දෙන දේ තමයි අපිත් එක්ක සැපේ පිණිස අපට පවතින්නේ, අපිට හේතු වෙන්නේ. එහෙමනම් දාන අතර අග්‍රම දානේ මොකද්ද? ධර්ම දානේ. ඒක තමයි අපිට සැපගෙනත් දෙන්නේ, නිවනගෙනත් දෙන්නේ. අග්‍රම දානේ ධර්ම දානේ. එතකොට එහෙනම් ලෝභය තියෙනකොට අපේ ජීවිතයේ අන්ධකාරෙන් වැහෙනවා කියනවා. කෙනෙක් ඉන්නවා කියනවා මේ ලෝභය ප්‍රහාණය කරලා දානවා කියනවා. කෙනෙක් ඉන්නවා කියනවා එයා ලෝභය ප්‍රහාණය කරනවා කියනවා. ලෝභයට හේතු වෙන දේවල් වලට ලෝභ කරන්නේ නැතුව ඉන්නවා කියනවා. ලෝභයට හේතු වෙන දේවල් වලට ලෝභ කරන්නේ නැතුව ඉන්නවා කියනවා. ඒ පුද්ගලයා තුල ලෝභය නැති වෙලා යන්නේ හරියට නෙළුම් කොලේට වැටුණ වතුර බින්දුවක් පෙරලෙලා යනවා වගේ කියනවා. කෙනෙක් ඉන්නවා කියනවා ලෝභේ ප්‍රහාණය කරලා දානවා කියනවා. ලෝභයට හේතු වෙන දේවල් වලටවත් ලෝභ කරන්නේ නෑ කියනවා. ඒ පුද්ගලයා තුල ලෝභය නැති වෙලා යනවා කියනවා කොයි වගේද? නෙළුම් කොලේකට වැටෙන වතුර ඒ නෙළුම් කොලේ ගෑවෙන්නේ නැතුව අහකට යනවා වගේ. ලෝභ සිත යාව යට කරන්නේ නෑ කියනවා. ලෝභ සිත යාව මැඩලන්නේ නෑ කියනවා. ලෝභ සිත යාව පීඩාවටපත් කරන්නේ නෑ කියනවා. ලෝභය ප්‍රහාණය කරලා නිසා ලෝභයට හේතු වෙන දේවලුත් එයා තැරලා දුරු කරලා නිසා එයාගේ හිත යට කරන්නේ නෑ කියනවා ලෝභය. එයා අත සෝදාගෙන ඉන්නේ කියනවා දෙන්ට. එයා දක්ෂයි කියනවා දන් දෙන්ට. එයා ලෝභය ප්‍රහාණය කරලා කියනවා. එයා ලෝභයෙන් ජයග්‍රහණය කරලා. ලෝභය නම් වූ මලකඩ නෑ එයාගේ හිතේ. ලෝභය නම් වූ හතුරට විරුද්ධව එයා දිනලා ජයග්‍රහණය කළා යුද්ධේ. ලෝභය නම් වූ යහ තරහකාරයත් එක්ක, ලෝභය නම් වූ විරුද්ධකාරයා එක්ක, ලෝභය නම් වූ වදකයා එක්ක යුද්ධ කරලා 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 එයා යුද්ධ දිනලා. එයා හරියට කොයි වගේද? නෙළුම් කොලේ කරඳෙන වතුර වගේ. කොලේ ගෑවෙන්නේ නැතුව නෙළුම් කොලෙන් අහකට යනවා වගේ. එයා මේ ලෝභයෙන් යටපත් වෙන්නේ නෑ කෙනෝ. ලෝභයෙන් යට වෙන්නේ නෑ කෙනෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි කෙනෝ. ද්වේෂයත් අනර්ථයක්මයි ඇති කරලා දෙන්නේ කෙනෝ. හිතේ ඇති වෙන තරහත් අනර්ථයක්මයි ඇති කරලා දෙන්නේ කෙනෝ. මේ ద్వේසය තමයි සිත කුපිත කරන්නේ කියනවා. ద్వේසය කියන්නේ තමන් තුළ හටගන්න බයක් කියනවා. ඒ බව මේ ජනතාව දන්නේ නෑ කියනවා. ඔන්න දැන් අපි කතා කළා පළවෙනි හතුරා ගැන, පළවෙනි මලකඩ ගැන. ඒ මොකද්ද? ලෝභය. දැන් අපි කතා කරනවා දෙවෙනි හතුරා ගැන, දෙවෙනි මලකඩ ගැන, දෙවෙනි වදකයා ගැන, දෙවෙනි අමිත්‍රයා ගැන, දෙවැනි තරහකාරයා ගැන. කවුද දෙවැනි තරහකාරයා? ద్వේසය, තරහසිත, තරහව. තරහවත් අපිට ඉන්න හතුරෙක් කියනවා. තරහ ගන්න එකත් අපේ වදකෙක් කියනවා. තරහත් අපේ වෛරක්කාරයෙක් කියනවා, විරුද්ධකාරයෙක් කියනවා, අපිට ඉන්න අමිත්‍රයෙක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ద్వේසය කර ద్వේසයත් අනර්ථයක්මයි ඇති කරලා දෙන්නේ කෙනා, දුකක්මයි උපදවන්නේ කෙනා, අයහපතක්මයි ඇති කරන්නේ කෙනා, පසුතැවිල්ලක්මයි ඇති කරන්නේ කෙනා, ශෝකයටමයිපත් කරන්නේ කෙනා ద్వේෂය නිසා. ద్వේෂය තමයි සිත කුපිත කරන්නේ කෙනා. සිත කුපිත කරන්නේ ద్వේෂය කෙනා. ద్వේෂය කියන්නේ තමන් තුල හටගත්තු බයක් කෙනා. තරහෙන් ඉන්න කෙනා ඉන්නේ බයෙන්ද නේද? තරහයෙන් ඉන්න කෙනා ඉන්නේ බයෙන්. කොයි වෙලේ තමන්ට කරදර කරයිද දන්නේ නැහැ හතුරු අනික් අය. තරහෙන් ඉන්නේ, එයා ඉන්නේ බයෙන් කෙනා. ඒ බව මේ ජනතාවට තේරෙන්නේ නැහැ කෙනා. ඒ නිසා ආයේ ආයේ ආලා තරහ ගන්නවා කෙනා. ආයේ ආයේ තරහ ගන්නවා කෙනා. තරහ ගන්න ගන්න තමාම දුකටපත් වෙනවා. තමාම අනර්ථයක්
කරගන්නවා කියන. බාහිර ඉන්න මනුස්සයින්ට වඩා, බාහිර සතුරාට වඩා, බාහිර විරුද්ධකාරයට වඩා, බාහිර ඉන්න වදකෙයින්ට වඩා, කඩු කිනිසි අමෝරාගත්තු සතුරන්ට වඩා, තමා තුල ඉන්න හතුරා වෙච්ච ද්වේෂය භයානකද නැද්ද? ද්වේෂය භයානකයි. ඇයි එහෙම කියන්නේ? තමන්ට බාහිරින් ඉන්න හතුරෙක් තමන්ගේ අතපය කෑලි කෑලි කැපුවා කියලා, කීතු කීතු වලට ශරීරය ඉරුවා කියලා, දස්සවද දුන්නා කියලා, ඒ මිනිස්සයා මැරිලා අපාය යන්නේ නෑ කියනවා. හතුරෙක් අපිට වද දුන්නා කියලා අපි අපාය යන්නේ නෑ කියනවා. හතුරෙක් අපිට කරදර කළා කියලා අපි ඒ හේතුවෙන් අපාය යන්නේ නෑ කියනවා. හැබැයි අපේ හිත ඇතුලේ තියෙන द्वेषය ඇවිස්සුනොත් ඒ द्वेषය අපිව අපාය කරා ගෙනියනවද නැත්? වෙහෙර විහාර 84,000ක් හැදුවේ ධර්මාශෝක, දුව පුතා පැවිදි කළේ අධිරජ ධර්මාශෝක නේද? තුන්වෙනි සංගායනාව කරලා අද වෙනකන් බුද්ධ ශාසනේ රකින්න වැඩපිළිවෙල හැදුවේ අධිරජ ධර්මාශෝක. රටවල් 9කට ධර්ම ප්‍රචාරය කරලා දෙවන්තම සේවයක් බුද්ධ ශාසනයට කළේ අධිරජ ධර්මාශෝක. එහෙම නේද? මේ බුද්ධ ශාසනයට එවැනි ශාසනික සේවයක් කරපු එකම රජෙක්වත් වෙන නෑ. 84,000ක් වෙහෙර විහාර කියන්නේ මොන පිනක්දනේ? දුව පුතා පැවිදි කරලා බුද්ධ ශාසනේ නෑකම ගන්නවා කියන්නේ මොන පිනක්දනේ? දෙන්නම පැවිදි කරපු පින. ඒ වගේම තුන්වෙනි ධර්ම සංගායනාව කරලා විසිරෙන්න ගියපු ශාසනේ, වෙනසෙන්න ගියපු ශාසනේ අද වෙනකන් අවුරුදු 2000 ගානක් රැක්ක රජතුමාට මොන පිනක් රැස් වෙන්නේ නැද්දනේ? ඒ වගේම රටවල් 9කට ධර්ම ප්‍රචාරය කරලා අපි කියනවා හතර පද ගාතාවක් කිව්වහම ඒක මෙතන ඉඳලා අකනිටා බඹලෝ දක්වා රහතන් වහන්සේලව දණහිෙන් දණහිය ගෑවෙන්ට ඉඳවලා ඒ ප්‍රමාණය අපේ ගෙදරට වඩම්මලා ප්‍රණීත දානයක් පූජා කළොත් ඒකට වඩා මහත් ඵලයි මහානිසංසයි 100,000 වතාවක් හතර පද ගාතාවක් කාට හරි කියලා දෙන එක කියනවා. ඉතින් අශෝක රජුරෝ කරපු සිද්ධිය නිසා, සංගායනාව නිසා මේ වෙනකොට මුළු ත්‍රිපිටකේම මුළු 84,000ක් ධර්මයේම කී වතාවක් කියවෙන්ට ඇද්ද? කී දෙනෙක් රහත් වෙන්ට ඇද්ද? ඒ බණ පදහලා අශෝක රජුරෝ සුරක්ෂිත කරපු නිසා නේද? එතකොට ඒ ධර්ම ප්‍රචාරය නිසා කී දෙනෙක් පිරිනිවන් පාණ්ඩැද්ද? මොනතරම් දෙවන්ත පිනක් අශෝක රජුරෝ ඇස් කරන්ට ඇද්ද? හැබැයි අශෝක රජුරෝ අවසාන දවස් ටිකේ අසනීපෙන් ඉන්නකොට 16ක් පවන් ගහපු වටාපත මූණේ වැදිලා දවස් 3-4ක් පුපුර පුපුර හිටියා ද්වේෂෙන්. ද්වේෂේ නැමැති මලකඩ අශෝක රජුරුවන්ගේ හිත වෙලා ගත්තා. ද්වේෂේ නැමැති හතුරා අශෝක රජුරුවන්ට පැන පැන පහර දුන්නා. ද්වේෂේ නැමැති වෛරක්කාරයා, ද්වේෂේ නැමැති වදකයා අශෝක රජුරුවන්ගේ හිත කීතු කීතු කපලා දැම්මා. අශෝක රජුරුවන්ට වද දුන්නා. ද්වේෂේ නැමැති අමිත්‍රයා, ද්වේෂේ නැමැති සතුරා තරහකාරයා අශෝක රජුරුවන්ට දින 3-4ක් තිස්සේ දසවද දුන්න. අශෝක රජුරුව මහා ජම්බුද්වීපයේම යුද්ධ දිනුවට, අශෝක රජුරුව චතුරංගනී සේනා පෙරද්දුවට, තමන්ගේ හිත ඇතුලේ හිටපු හතුරත් එක්ක යුද්ධ කරලා ජයග්‍රහණය කරගන්ට බැරි වුණා. දවස් 4ක් 5ක් පොර බදලා 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 අශෝක රජුරුව පෙරදුනා. මුළු ලෝකෙම ජයග්‍රහණය කරපු අධිරජ ධර්මාශෝක
හිතේ ඉපදිච්ච තරහව නම් වූ වෛරක්කාරයාට එරෙහිව යුද්ධ දිනන්න බැරුව පෙරදුනා. මිය ගියා. මිහිඳු මහරහතන් වහන්සේගේ තාත්තා, සංගමිත්තාවගේ තාත්තා මැරිලා කොහෙද ඉපදුනේ? යුද්ධෙන් පෙරදිච්ච ආදිරජ ධර්මාශෝක මැරිලා පෙරේත ලෝකේ පිඹුරෙක්ගේ හැඩේ ඇති ඇඟක් ඇති කෙනෙක් වෙලා පෙරේතෙක් වෙලා ඉපදුනා. මිහිඳු මහරහතන් වහන්සේ බැලුවා, තාත්තකෝ බඹලොව නෑ, දෙව්ලොව නෑ, මනුස්ස ලෝකේ නෑ, අසුර ලෝකේ නෑ, මෙන්න ඉන්නවා පෙරේත ලෝකේ පිඹුරෙක්ගේ හැඩේ ඇති ඇඟක් ඇතිව. යුද්ධෙන් පෙරදුනා අශෝක පෙරේතෙක් වෙලා ඉපදුනා. මිහිඳු මහරහතන් වහන්සේ බැලුවා, කවදා වෙනකන් ඉන්න වෙනවද? දවස් හතක් විඳවන්නම වෙනවා. අටවෙනි දවසේ දානි පූජ කරලා සංඝයාට රැස්සුන පින අනුමෝදන් කරලා පෙරේත ලෝකෙන් නිදහස් කළා. එහෙන් චුත වෙලා අනුරාධපුරේ අම්මෙක්ගේ කුසේ ඉපදුනා. මාස ගානකින් මනුලොවේ එළිය දැක්කා. අවුරුදු හතකින් පැවිදි වෙලා කුජ්ජතිස්ස නමින් ලෝභසිතට එරෙහි යුද්ධ ජන ජයග්‍රහණය කරලා අනුරාධපුරේදී පිරිනිවන් පෑවා. අශෝක රජුරෝ අශෝක විදිහට යුද්ධ පෙරදුනා. කුජ්ජතිස්ස විදිහට යුද්ධ ජයග්‍රහණය කළා. පෙන්වත්නි, එවන් දැවැන්ත සාසනික මෙහෙවරක් කරපු අශෝක රජුරුවොත් ලෝභ සිත ඉදිරියේ, ද්වේෂ සිත ඉදිරියේ පෙරදුනාද නැත්? පෙරදුනා. ද්වේෂය යට කරගෙන ගියා. ද්වේෂය ප්‍රහාණය කරගන්න බැරි වුණා. හැබැයි බිම්බිසාර රජුරුවන්ගේ කකුල් පලද්දි, ලුණු දාද්දි, රජකම අහිමි කරද්දි, හිරගෙදරට දාද්දි, තමන්ගේ පුතාම තමන්ට වද දෙද්දී එයාගේ හිත ද්වේෂයෙන් යට වුණේ නෑ. ද්වේෂයට එරෙහිව එයා ජයග්‍රහණය කරා, යුද්ධ කරලා. ද්වේෂය නම් වූ මලකඩට ඒ හිතේ ඉඩ තිබුණේ නෑ. ද්වේෂය නම් වූ හතුරාට, ද්වේෂය නම් වූ වදකයාට, ද්වේෂය නම් වූ අමිත්‍රයාට, ද්වේෂය නම් වූ තරහකාරයට විරුද්ධව බිම්බිසාර යුද්ධ ප්‍රකාශ කළා. යුද්ධ දිනුවා. ඒ නිසා ද්වේෂයට බැරි වුණා බිම්බිසාරව සතර අපායට යවන්ට. බිම්බිසාර මිය ගියා ගිනි ගොඩේ ඇවිද්දවද්දි. බිම්බිසාර මැරිලා ජනවසභ දෙවියෝ නමින් ඉපදුනා. ලෝභ සිතට, ද්වේෂ සිතට එරෙහිව යුද්ධ කරලා. යුද්ධ දිනුන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ද්වේෂය අනර්ථයක් නැති කරනවා කියනවා. ද්වේෂය තමයි සිත කුපිත කරන්න කියනවා. ද්වේෂය කියන්නේ තමන් තුළ හටගත්ත බයක් කියනවා. මිනිස්සු මේක දන්නේ නෑ කියනවා. ඒ නිසාම ආයෙත් ද්වේෂයෙන්ම යට වෙනවා කියනවා. ආයෙත් ද්වේෂයටම පරදිනවා කියනවා. ඔබ පෙරදුන යුද්ධයකනේ, සංසාරේ පුරාවටම පෙරදුනේ ඒ විරුද්ධකාරයටනේ, සංසාරේ පුරාවටම පෙරදුනේ ඔය හතුරටනේ. දිනපු නැති එකම යුද්ධේ ඕක නේද? චතුරංගනී සේනා අරන් ගිහිල්ලා මුළු මේ මහත් ලෝකෙම දික්විජය කරපු සක්විති වුණාට ඔබ කීවතාවක් එහෙම වෙන්ට ඇදනේ? මේ මහා පෘථුවියම ජයගත්තු සක්විති රජු වෙලා ඔබ කීවතාවක් ඉපදෙන්න ඇද්දනේ? චතුරංගනී සේනා පරද්දපු දැවැන්ත රණසූරයෙක් වෙන්න ඇති ඔබ. ඒත් පින්වත්නි, හිතේ ඇති වෙච්ච සතුරා වෙච්ච ද්වේෂයට එරෙහිව යුද්ධ පෙරදුනාද නැද්ද? මෙතුවක් හැමදාම පෙරදුනා. ඒකයි මෙතුවක් හැමදාම නිවන නැත්තේ. මෙතුවක් හැමදාම පෙරදුනා ඔබයි මමයි. ඒ නිසයි අපි තාම සසරේ.
ඒ නිසා අපි මේ ආයායේ සසරේ අපි පරාජිතයෝ. යුද පිටිය මැද හෙල්ල පාරවල් කාපු ආර කොච්චරද නේද ද්වේෂේ නම් හතුරගෙන්. කී වතාවක් ද්වේෂේ නම් හතුර නිසා යුද පිටිය මැද අන්ත අසරණව මැරිලා වැටෙන්න ඇද්දනේ. කී වතාවක් හැම වතාවෙම පෙරදුනා මිස දිනුවේ නෑනේ. දිනුවා නම් අපි මෙලහට මේ සසර ගමනේ නෑ. අපි දිනුම් දික් විජය කළ මහරහත් විදියට අපි පිරිනිවන් පාලා. දික් විජය කළේ නෑ අපි. ද්වේෂේ නම් හතුරාට රේව යුද්ධ කරන්න බැරි වුණා. අපිට බිම්බිසාර ලවෙන්ට බැරි වුණා. අපි හැමදාම අශෝකලා වගේ ද්වේෂයට එරෙහිව යුද්ධ කරන්න ගිහිල්ලා පෙරදුනාද නැත්? පෙරදුනා. හැමදා යුද පිටිය මැද මැරිලා වැටුණා. මේ දැනුත් ඊයේ පෙරේද යුද පිටිය මැද මැරිලා වැටුණා. හෙටත් මතුවටත් අපි යුද පිටිය මැද මැරිලා වැටෙනවා. ද්වේෂය ප්‍රහාණයනකොට හතුරට විරුද්ධව සූක්ෂම ලෙස මෛත්‍රිය නම් වූ ආයුධෙන් පහර දුන්නේ නැත්නම්, මෛත්‍රිය නම් වූ ආයුධෙන් පහර දුන්නේ නැත්නම් ඒ සතුරාට විරුද්ධව අපි පරදිනවා පරදිනවමයි. කවදාවත් දිනන්නේ නැහැ. ද්වේෂය නම් වූ හතුරාට එරෙහිව, වදකයාට එරෙහිව, තරහකාරයාට එරෙහිව අපි යුද්ධ කරනකොට පාවිච්චි කරන්න තියෙන ආයුධේ මොකද්ද? මෛත්‍රිය. මොකද්ද ආයුධේ? මෛත්‍රිය. මෛත්‍රියෙන් දිනන්න පුළුවන් යුද්ධේ. මෛත්‍රිය වඩන්න වඩන්න ද්වේෂේ නම් වූ හතුරා දුබල වෙනවා. මෛත්‍රිය වඩන්න වඩන්න ද්වේෂේ නම් වූ හතුරා දුබල වෙනවා. අර වේපචිත්ති කියන අසුරයා සක්දෙවිඳු නැති වෙලාවක පඬු පුල් ආසනේ ඉඳගත්තලුනේ. ඉඳගත්තට පස්සේ දැක්ක කළුම කළු පාට එකෙක් සක්දෙවිඳුගේ ආසනේ ඉඳගෙන දෙවිවරු දැක්කා. මේක දැකපු දෙවිවරුන්ට තරහා ගියා. මොකද යකෝ මේ කැතම කැත එකෙක් අපේ සක්දෙවිඳුගේ ආසනේ ඉඳගත්තේ කියලා කිව්වා. දැන් දෙවිවරු ඔක්කොම බයිනවා අරගෙන යට. අසුරයාට බයින්ද බයින්ද අසුරයා ටික 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 ලොකු වුණා. ටික 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 ලස්සන වුණා. අන්තිමේට සක්දෙවිඳුටත් වඩා බලසම්පන්න, සක්දෙවිඳුටත් වඩා වර්ණයෙන් බබලන ලස්සන දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වුණා. ලස්සන කෙනෙක් බවට පත් වුණා. එයා දෙවි කෙනෙක් නෙමෙයි, අසුරයාමයි. ලස්සන වුණා. මොකද වෙන්නේ? අන්තිමට ආර දිව්‍ය ස්වභාවයයි කල්පනා කළා. අප්පා, අපේ සක්දෙවිඳු කවුද? මෙයාත් එක්ක මොන තරම් ලස්සනද? අසුරයා එන්න එන්න ලස්සන වුණා. ඇයි? එයාට ආහාර හම්බුණා. මොකද්ද එයාගේ ආහාරය? තරහව, ద్వේසය. ඉතින් අර දෙවිවරුවන්ගේ හිත්තල ඇති වෙච්ච තරහ ద్వේසය ආහාර කරගෙන එයා එන්න එන්න පෝෂණය උනා ලස්සන වුණා. මේක කොහොමාරි මාතලී ගිහින් කිව්වා සක්දෙවිඳුට. සක්දෙවිඳුනි හරියන්නේ ආන් කෙනෙක් ආවා කැතම කැත කට්ට කළු. ආන් අපි බැනගෙන 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 ගියා තමා මේ යකා ලස්සන වුණානෝ. ආන් ඔබ වහන්සේටත් වඩා ලස්සනට බැබලි බැබලි ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සක්දෙවිඳු ආවා. ඇවිල්ලා පඬු පුල් ආසනේ ළඟ බිම ඉඳගත්තා. දැන් මේ ආයස් ආසනේ අයිතිකාරයා. බිම ඉඳගෙන මොකද කිව්වේ? ඔබ වහන්සේ කොයි වෙලාවේද ආවේ? ඔබ වහන්සේ කෑවද? ඔබ වහන්සේ බිව්වද? ඔබ වහන්සේ සුවෙන්ද කියලා මෛත්‍රියෙන්ම කතා කළා වේපචිත්තිත් එක්ක. මෛත්‍රියෙන් කතා කරන්ද කරන්ද මොකද වෙන්නේ? අර වේපචිත්ති කැත වෙලා කැත වෙලා කැත වෙලා කැත වෙලා අඟුට්ටු වෙලා නොපෙනී ගියා. යුද්ධ දිනුන්ද නැද්ද? යුද්ධ දිනුවා.
දිවිය සභාවේ දිවිය කුමාරවරු පැරදුනා. සක් දෙවිඳු මෛත්‍රියෙන් යුද්ධේ දේනවා. එහෙනම් අපේ ගෙදරත් එනවද නැද්ද හතුරු? ඈ උදේට දවල්ට හවසට එනවනේ. පුංචිකා කේ ගහගෙන එනවා. නෝන මාත්‍යා මාත්‍යා නැන්දා මාමා ඔක්කොම එනවා අම්මෝනේ. දැන් එනකොට මොකද කරන්න තියෙන්නේ? ආයුධ සන්නද්ධව හිටියනම් යුද්ධ දිනනවද නැද්ද? දිනනවා. මොනවද ආයුධ? මෛත්‍රිය. බැනගෙන එනකොට මොකද කරන්නේ? අපි දන්නවා යුද්ධ කරන්න කිව්වා. වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊරිසියා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, සාන්ත සුවයටපත් වෙම්වා. ඕම කිව්වොත් එහෙම ඇවිස්සෙන්නේ නැ නේද අපි? මලකඩවලට එරෙහිව යුද්ධ දිනුන්නේ හතුරට, විරුද්ධකාරයට, වදකයට, තරහකාරයට එරෙහි යුද්ධේ දිනනවද නැද්ද? දිනනවා. එහෙනම් ද්වේෂයට එරෙහිව යුද්ධ කරන අය ගෙනියන්න ඕන ආයුධය මොකද්ද? මෛත්‍රිය නම් ආයුධය. කැමති කැමති තරම් හසුරවන්න තියෙන්නේ, පාවිච්චි කරන්න තියෙන්නේ. පාවිච්චි කරන්ට කරන්ද හතුරා පරදිනවද නැද්ද? හතුර පරදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ඉන්නවා කෙනා. ඒ කෙනා මොකද වෙන්නේ? ද්වේෂයෙන් යට වෙලා කෙනා. මොකද වෙන්නේ? දුෂ්ට කෙනා කිසිම යහපත් දෙයක් ගැන දන්නේ නැහැ කෙනා. දුෂ්ට කෙනා ධර්මයේ දකින්නෙත් නැහැ කෙනා. ද්වේෂයෙන් ඉන්න කෙනාගේ හිත ද්වේෂයෙන් මැඩගත්තට පස්සේ ඒක ඔහුගේ මුළු ජීවිතේම අන්ධකාර කරනවා කියන කෙනෙක් ඉන්නවා කියනවා. මේ ද්වේෂේ ප්‍රහාණය කරනවා කියන ද්වේෂයට හේතු වෙන දේවලුත් මොකද වෙන්නේ? හේතු වෙන දේවල් වලටත් ද්වේෂ කරන්නේ නැතුව ඉන්නවා කියනවා. ද්වේෂයට හේතු වෙන දේවල් වලටත් ද්වේෂ කරන්නේ නැතුව ඉන්නවා කියනවා. තරහ ගන්න නැතුව ඉන්නවා කියනවා. ඒ පුද්ගලයා තුළ ද්වේෂේ නැති වෙලා යන්නේ කොයි වගේද? ද්වේෂේ නැති වෙලා යන්නේ හරියට නෙළුම් කොලේකට වැටිච්ච වතුර බින්දුවක් පෙරලිලා යනවා වගේ කියනවා. ද්වේෂේ තමා කරා ආවට නෙළුම් කොලේට වතුර වැටුණට ඒ නෙළුම් කොලේ වතුර ගෑවෙන්නේ නැහැ, අහකට වැටෙනවා වගේ. ද්වේෂේ තමා කරා එනකොට මෛත්‍රියෙන් ඉන්න කෙනාට මොකද වෙන්නේ? ද්වේෂේ නිසා හානි වෙන්නේ නැහැ කියනවා. ද්වේෂේට යට වෙන්නේ නෑ කියනවා. ද්වේෂයෙන් පරදින්නේ නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝහයත් ඔය වගේ මහතුරෙක් කියනවා. මෝහයත් හිතේ ඇති වෙන මලකඩ කියනවා. මෝහය කියන්නේත් හිතේ ඇති වෙන විරුද්ධකාරයෙක් කියනවා. මෝහය කියන්නේත් හිතේ ඇති වෙන වදකෙක් කියනවා. මෝහය කියන්නේත් හිතේ ඇති වෙන සතුරෙක් කියනවා, තරහකාරයෙක් කියනවා. බාහිර තරහකාරයොන්ට බෑ කියනවා. මෝහයට තරම් අපිව අමාරුවේ දාන්න චතුරංගනී සේනාවකටවත් බෑ කියනවා. අපි හිතමුක චතුරංගනී සේනාව නම් වූ හතුරා ඇවිල්ලා අපිව කෑලි කෑලි කපලා, අපි හිතමුකෝ අපිව කුඩු ගට්ටම් කරනවා කියලා, අපිව චූටි කෑලිවලට කපනවා කියන ඒත් චූටි කෑලි වලට කැපුවා කියන කාරණේ හේතු කරගෙන අපි අපාගත වෙන්නේ නෑ. අපි අපාගත වෙන්නේ නෑනේ. හැබැයි මෝහය කියන හතුරා අපි යටපත් කරගෙනකොට, මෝහය කියන හතුරා තරහකාරයා වදකයා, එහෙම නැත්නම් ඒ මලකඩ, එහෙම නැත්නම් ඒ සතුරා අපිව යටපත් කරනකොට, අපිව හාත්පසින් වෙලා ගන්නකොට, අපි ඒකෙන් පැරදුනොත්, ඒ හතුරට එරෙහි යුද්ධෙන් පැරදුනොත් අපිට මොකද වෙන්නේ? අපි මැරිලා අපාගත වෙනවා. මේ ජීවිතෙත් අසාර්ථක වෙනවා. මරණින් මත්තේ සතර අපායට වැටෙනවා. ආයෙත් අඳුරටම වැටෙනවානේ. ආයෙත් අඳුරටම වැටෙනවා. කාට විරුද්ධව යුද්ධ දිනුවේ නැත්තම්? මෝහය නම් වූ මලකඩට විරුද්ධව,
මෝහය නම් වූ හතුරාට විරුද්ධව, මෝහය නම් වූ වදකයාට විරුද්ධව, මෝහය නම් වූ තරහකාරයට විරුද්ධව යුද්ධ දිනුවේ නැත්තං අපි ආය ආයෙත් පරදිනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝහය ඇති කරලා දෙන්නෙත් අනර්ථයක්මයි, අයහපතක්මයි, දුකක්මයි, පසුතැවිල්ලක්මයි කියන. මෝහය ඇති කරලා දෙන්නේ ඒ කාන්තේම දුකක් කියන. බුදුරජාණන් දේශනා කරනවා සිත කුපිත කරන්නෙත් මෝහයම තමයි කියන. හිතේ ඇති වෙන මෝහය තමයි අපේ සිත් කුපිත කරවන්නේ. බුදුරජාණන් දේශනා කරනවා මෝහය තමන් තුල හටගත් බයක් කියන. මෝහය කියන එක තමා තුළ ඇති වෙච්ච බයක් කියනවා. හොල්මන් වලට රෑ එළියට යන්න බය වෙන්න ඕනේ නෑ, එහෙම එක එක බයක් නෑ කියනවා. හැබැයි මෝහය කියන එක බයක් කියනවා. ඒ බව මේ ජනතාව දන්නේ නෑ කියනවා. මෝහය කියන එක බයක් කියලා ජනතාව දන්නේ නෑ කියනවා. මුලා වෙච්ච කෙනා මොකද වෙන්නේ? කිසිම යහපත් දෙයක් ගැන දන්නේ නෑ කියනවා. මුලා වෙච්ච කෙනා කිසිම යහපතක් ගැන දන්නේ නෑ කියනවා. ඒ වගේම මුලා වෙච්ච කෙනා ධර්මය දකින්නේ නෑ කියනවා. අනේ මොන බනද? එහෙම කියන්නේ ඌ ආලා කාටද හරි ගියේ කාලා බීලා මේ ජොලියේ ඉන්නවා මේසක්. ඔය බණ අහන්නේ ඉතින් වයසට ගිහිල්ලා මැරෙන්න ලං වෙලා බැරි ඇයි ඉතින්? දැම්මම මොකට බණ ආනවද? ඔව්වාලා පවුල් කැඩෙනවා. ඕන් කියන කතානේ. ඇයි? මෝහින් තමාව යටපත් වෙලා. මෝහින් තමා යට වෙලා. අන්න යාට ධර්මයක් දකින්න වෙන්නේ නෑ කියනවා. මේ මෝහේ මිනිස්සෙකුගේ සිත මැඩගත්තට පස්සේ, යටපත් කරගත්තට පස්සේ, වෙලා ගත්තට පස්සේ, අල්ලගත්තට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඒක ඔහුගේ ජීවිතේම අන්ධකාරයක් බවට පත් වෙනවා. ඒක ඔහුගේ ජීවිතේම අන්ධකාරයේ බවට පත් වෙනවා කියන කෙනෙක් ඉන්නවා කියනවා. එයා මෝහෙන් යට වෙලා කියනවා. මෝහෙන් යට වෙලා කියනවා. දැන් බලන්නකො දේවදත්තනේ, මෝහෙන් යට වෙලානේ හිටියේනේ. දේවදත්ත කල්පනා කළා පෙරුම් පුරන් නැතුව, පාරමිතා පුරන් නැතුව, දස පාරමිතා, පරමත්ත පාරමිතා, උපපාරමිතා මේ වගේ කල්ප ගණන් පෙරුම් පුරන් නැතුව මොකද වුනේ? සිද්ධාර්ථ ගෞතමයන්ව මරලා බුදු වෙන්න හැදුවන්නේ. මෝහේද නැද්ද? මෝහේ නේද? ඉතින් ඒ මෝහෙන් යටපත් වෙලා මොකද කළේ? අජාසත්ත කියන කුමාරයාවත් නොමග යැව්වා. ඒ මෝහේ නිසා අජාසත්තත් අපාගත වුණා. ඔන්න මෝහෙන් යටපත් වෙච්ච දේවදත්ත බුදුරජාණන් වහන්සේව මරලා සම්බුදු වෙන්න. මේක වෙන වැඩක්ද? නෑ, වෙන දෙයක් නෙවෙයි. බුදු කෙනෙක් මරලා වෙන කෙනෙකුට සම්බුදු වෙන්න බෑ. දේවදත්ත ඒකට තේරුම් ගත්තේ නෑ. මෝහෙන් යට වුණා. මෝහය නම් වූ විරුද්ධකාරයට පැරදුනා. මෝහය නම් වූ හතුර ඉදිරියේ පැරදුනා. මෝහය නම් වූ වදකයා ඉදිරියේ දසවදයට ලක් වුණා. දේවදත්ත මොකද කළේ? නාලාගිරිට රාකල 16ක් පෝල එව්වා බුදු බව පතන්න. නැතුව බුදු බවට අවශ්‍ය කරුණු කාරණා කරන්න නැතුව සම්බුදු වෙච්ච බුදු කෙනෙක් මරලා තමා බුදු වෙන්න. නිකම් මේක පරම්පරාවෙන් හම්බෙන එකක් වගේ. තාත්තගෙන් පුතාට, පුදාගෙන් අය පුතාට හම්බෙනවා වගේ. බුදුරජාණන් වහන්සේ මරපු කෙනාට සම්බුදු බව ලැබෙනවා කියලා හිතාගෙන දේවදත්ත මොකද කරේ? රාකල 16ක් පෝල නාලාගිරිව එව්වා. වැඩේ වැරදුනා. ඊළඟට දුනුවායෝ යදෙව්වා. වැඩේ වැරදුනා. කොරන්න දෙයක් නැති තැන තමාම ගල් පෙරළුවා. වැඩේ වැරදුනා. කොච්චර වැරදුනාද කියන්නේ? මෝහයෙන් පැරදිච්ච දේවදත්ත මහපොළො පලාගෙන යට ගියේ. අපාගත වුණේ. දැන් අවීචි මහා නරකාදී පැහැෙනවා කියනවා. අන්තිමට දේවදත්තට කරුණු කාරණා තේරුණා කියනවා. හැබැයි ඒ වෙනකොට
ආනන්තරීය පාප කර්මෙ සිද්ධ වෙලා වෙනස් කරන්න බෑ. මැරිලා අතොරක් නැතුව කෙලින්ම සතර අපායෙන් භයානකම තැන අවීචියේ උපදින්න ඕනේ. ඉපදුනා දේවදත්ත මොකද වුනේ? අන්තිමට කරුණු කාරණා තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේව සරණ යන්න, ධර්මයේ සංඝයා සරණ යන්න කල්පනා කරලා, එයා ඉන්න පන්සලේ ඉඳලා බුදුරජාණන්ස වැඩ ඉන්න තැන්ට බුදුගුණ කිය කිය බුදුගුණ කිය කිය ගියාලු. ඒ බුදුරජාණන් වහන්සේ මේ මේ කරුණෙන් අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක කිය කිය ගියා කියන. ගිහිල්ලා ජේතවනාරාමේ ගාවට ගිහිල්ලා කිව්වලු, මෙතනින් ගේට්ටුවෙන් එහාට ඇඳ උඩ යන්න හොඳ නෑ, අසනීපෙන් හිටියේ ඇඳේ යන්න බෑ, මට පහන් පයින් ඇවිදගෙන යන්න ඕන කිව්වා. ඒ නිසා ඇඳ බිම තියන්ට කිව්වලු, බිම තියලා මට පයින් ඇවිදගෙන යන්න ඕන කිව්වා. පෙන්වත්නි, හරි පුදුමයි, ඒ වගේ දුෂ්ට කෙනෙක්ගේ කකුල් පිළිගන්ට මේ මහා පොළොව ලෑස්ති වුණේ නෑ. ඇඳෙන් බහින්ට අඩිය තියෙනකොට මේ මහා පොළොව ඒ කකුල් පිළිගන්න ලෑස්ති නෑ. මහා පොළොව ඈත් වුණා, අඩිය තිබ්බා. මහා පොළොව පලාගෙන අවීචියට ගියා. දැනුත් දේවදත්ත හැතැම් මහත් සීයක් දිග ඇඟක් ඇතිව අපායේ පැහෙනවා. මෛත්‍රී බුදුන් සම්බුදු වෙන දවසෙත්, මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ සම්බුදු වෙන දවසෙත් දේවදත්ත අපායේ පැහෙනවා. ලෝභසිත ඒ මලකඩ, ඒ හතුරා, ඒ විරුද්ධකාරයා, ඒ තරහකාරයා, ඒ වෛරක්කාරයා කරපු හරිය කොහොමදනේ? බාහිර කෙනෙකුට එහෙම කරන්නට බෑ. බාහිර හතුරෙකුට එච්චර දෙයක් අපිට කරන්නට බෑ. අපේ හිත තුළ ඉන්න හතුරා, ලෝභය, ద్వේසය, මෝහය කියන හතුර තමයි එහෙම කරන්නේ. දේවදත්ත ලෝභ, ద్వේස, මෝහ කියන මේ හතුරු තුන් දෙනාම නිසා බැට කෑවා. ඔබයි මමයි ලෝභ, ద్వේස, මෝහ නිසා කී වතාවක් සසරේ අම්මා මරලා ඇද්දනේ? ලෝභ, ద్వේස, මෝහ නිසා කී වතාවක් අපි අතින් තාත්තා මැරෙන්න ඇද්ද? කී වතාවක් සංඝ බේද වෙන්න ඇද්ද? කී වතාවක් රහතන් වහන්සේලා ඝාතනය වෙන්න ඇද්ද? කී වතාවක් සම්බුදු කෙනෙක්ගේ ඇඟේ ලේසලෝලා ආනන්තරීය පාප කර්ම කරලා කල්ප කීයක් අපි අපායේ පැහිලා ඇද්දනේ? අපිට මතක නෑනේ. ලෝභය ජයග්‍රහණය කරන්න නැතුව, ద్వේසයෙන් මෝහෙන් ජයග්‍රහණය කරන්න නැතුව, ඒකට විරුද්ධ යුද්ධ දිනුවේ නැති නිසා අදත් අපි දුක් වෙනවනේ, අදත් අපි විඳවනවනේ. ලෝභ, ద్వේස, මෝහ තුනට විරුද්ධව යුද්ධ දිනුවේ නැත්තම් ආයෙත් අපි දුකටමපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලෝභයෙන් මුලා වෙච්ච කෙනා කිසිම යහපතක් ගැන දන්නේ නැහැ. මුලා වෙච්ච කෙනාට ධර්මයේ දකින්නටත් බෑ. මේ මෝහය මිනිස්සෙගේ හිත යට කරගත්තට පස්සේ, මැඩගත්තට පස්සේ, වෙලාගත්තට පස්සේ ඒක ඔහුගේ ජීවිතේ මහා අන්ධකාරයක් වෙනවා කියන. ලෝභයෙන් යට වුණාම ඒ මුළු ජීවිතේම අඳුර වෙනවා කියන. කෙනෙක් ඉන්නවා කියනවා මේ ලෝකේ ඒ මෝහය ප්‍රහාණය කරනවා කියන. මෝහය ප්‍රහාණය කරලා දානවා කියන. මෝහෙන් මුලා වෙන තැන්වලදී මුලා වෙන්නේ නැතුව ඉන්නවා කියන. ඒ පුද්ගලයා තුළ මෝහය නැති වෙලා යන්නේ හරියට නෙළුම් කොලයකට වැටුණ වතුර බින්දුවක් පෙරලිලා යනවා වගේ කියන. මෝහය දුර වෙලා යන්නේ. මෝහය දුර වෙන්න මොකද්ද කරන්න ඕන? මෝහය නම් මලකඩ දුර වෙන, මෝහය නම් හතුරාට එරෙහිව යුද්ධ කරන්නට, මෝහය නම් තරහකාරයට, වදකයට, විරුද්ධකාරයට, අමිත්‍රයාට එරෙහිව යුද්ධ කරන්නට අපිට තියෙන ආයුධය මොකක්ද? අනිත්‍ය භාවනාව. මෝහය නම් මූ හතුරට එරෙහිව යුද්ධ කරන්නට අනිත්‍ය භාවනාව වඩන්ට ඕනේ. අනිත්‍ය නම් මූ ආභාවනාව වඩන්ඩ වඩන්ඩ මෝහය නම් මූ හතුරා පැරදෙනවා. ටික 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 දුබල වෙනවා.
අනිත්‍ය වඩන්න වඩන්න මෝහය නම් මෝහතර දුර්වල වෙනවා. දුර්වලලා දුර්වලලා අන්තිමට බෙලහීන වෙලා කර කියා ගන්න දෙයක් නැති වෙනවා. අන්තිමට මෝහසිත ජය අර ගන්න පුළුවන්. එදාට ඔබ අමා මහ නිවණින් සැනසෙනවද නැත්? සැනසෙනවා. කෝ හතුරු ගමේද රටේද ලෝකෙද? නෑ, අපි තුල භයානක මහතුරු තුන් දෙනා කවුද? තරහකාරයෝ කවුද? වෛරක්කාරයෝ කවුද? විරුද්ධකාරයෝ කවුද? කෝ මලකඩ මොනවද? ලෝභය, ద్వේෂය, මෝහය කොහෙද තියෙන්නේ? අපේ හිත්වල. අපි යුද්ධ කරපු නැති මේකම තැනනේ. ලෝකයත් එක්ක යුද්ධ කළා, ඇත්ත මහතුරුත් එක්ක යුද්ධ කළේ නැහැ. යුද්ධ නොකරන තාක් කල් අපි සසර යනවද නැද්ද? සසර යනවා. එහෙමනම් ඔබ සියලු දෙනා ලෝභයට එරෙහිව, ద్వේෂයට එරෙහිව, මෝහයට එරෙහිව යුද්ධ කරලා ඒ ලෝභසිත ජයගත්තොත්, ద్వේෂසිත ජයගත්තොත්, මෝහසිත ජයගත්තොත්, ලෝභය නම් වූ, ద్వේෂය නම් වූ, මෝහය නම් වූ හතුරාට, තරහකාරයට, විරුද්ධකාරයට, වදකයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරලා යුද්ධ දෙනුවොත් ඔබත් බුදුරජාණන් වහන්සේගේ ලය මඩලේ උපදින අරහත් දජය පැළඳ ගත්තා හෝ නැතා නේද? ඔබත් බුදුරජාණන් වහන්සේගේ ලය මඩලේ උපදින බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙක් වෙනවද නැද්ද? ශ්‍රාවකයෙක් වෙනවා. ඔබත් මේ ජීවිතෙන් පස්සේ අමා මහ නිවණින් සැනසෙනවද නැද්ද? සැනසෙනවා. එහෙමනම් ඔබ සියලු දෙනාටම ලෝභ සිතට එරෙහිව, ద్వේෂ සිතට එරෙහිව, මෝහ සිතට එරෙහිව ජයග්‍රහණය කරන්ට, යුද්ධ දිනන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේම ලෝභය නම් වූ මලකඩ දුරු කරලා, ద్వේෂය නම් වූ මලකඩ දුරු කරලා, මෝහය නම් වූ මලකඩ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා ඒ අමා මහ නිවණින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.